ආයුබෝවන් සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරලා මට සහයෝගය දක්වන්න. ඉතින් අම්මලා වෙනුවෙන් අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න යන්නේ විශේෂයෙන්ම වැදගත් වෙන සලාදයක් ගැන. ඕගලගේ සරුභාවය වඩවන මේ සලාදය ඉතා යෝග්‍ය වෙනවා සතියට දෙතුන් වතාවක් ආහාරයට ගන්නවා නම්. ඉතින් උදෑසන ආහාර වේලකට හරි රාත්‍රී ආහාර වේලකට මේ භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. මුලින්ම ලියා ගන්න මුලින්ම අපිට අවශ්‍ය වෙනවා සලාද කොළ කෝප්ප එකක්. හීනියට කපාගත්ත සලාද කොළ කෝප්ප එකක්. එතකොට මේ සලාද කොළ ගන්නකොට අර ලා කොළ පාටට තියෙන සලාද කොළ හරි සලාද කොළේ උඩ රතු වෙලා තියෙන සලාද කොළ වර්ගයක් තියෙන්නේ. අන්න ඒක හරි ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟ එක තමයි බැදපු කුකුල් මස් පෙති කෝප්ප එකක්. එතකොට මේ කුකුල් මස් කන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට එකතු කරගන්න පුළුවන් බිත්තරයක්, තඹපු බිත්තරයක්, එහෙම නැත්නම් බැදපු බිත්තරයක්. එහෙමත් නැත්නම් නිර්මාංශ කෙනෙක් නම් ඔයගලන්ට කළු බෝංචි කියලා තියෙන්නේ කිඩ්නි බීන්ස් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අලිගෙට පිර. අලිගෙට පිර කියන්නේ පෝෂණ ගුණය ඉතා ඉහළ ආහාරයක්. කුඩා හරි මධ්‍යම ප්‍රමාණයේ හරි අලිගෙට පිරක් පෙති කපාගෙන මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයගලන්ට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ රටකජු කිහිපයක්. ඒ වගේම සූර්යකාන්ත ඇට පුළුවන් නම් සූර්යකාන්ත ඇට කිහිපයක් මේකට එකතු කරගන්න. වට්ටක් අයට තියෙනවානේ ඔයගලන්ට වට්ටක් අයට හදාගන්න පුළුවන් ක්‍රමයක් මම මේ වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒ වට්ටක් අයට මේකට එකතු කරගන්න හොයාගන්න පුළුවන් නම් ඔලිව් ගෙඩි කිහිපයක් එකතු කරගත්තොත් වඩා ගුණදායකයි. එහෙම නැත්නම් ඔයගලන්ට වර්ජින් ඔලිව් තෙල් එකක් අරගෙන මේකෙන් තේ හැඳි එකක් එකතු කරන්න. අන්තිමට ඇපල් විනිග කියලා තියෙන්නේ ඇපල් විනාගිරි. අන්නේ ඒකෙන් තේ හැඳි එකක් එකතු කරගන්න. ඔයගලන්ට සුපර් මාකට් වලින් මේක ලබා ගන්න පුළුවන්. ඉතික එකතු කරලා ගම්බ්‍රිස් ටිකකුයි හොඳ ලුණු ටිකකුයි ඉහලා මේක රසවත් ලෙස අනුභව කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේකෙන් ගොඩක් දුරට වෙන්නේ ඩිම්බ පිටවෙන විට ඒක සාරවත් ලෙස පිටවීමක් සිදු ගන්න උදව් වෙනවා මේ ආහාරය. ඒ වගේම PCOS, ඒ වගේම එන්ඩ්‍රමෙට්‍රියෝසිස් තත්ත්වයටත් මේක වඩාත් උපකාරී වන සැලඩ් එකක්. ඉතින් මේ ගැන මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මට FB එකේ පර්සනල් මැසේජ් එකක් එවන්න මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් ඔබ හමු වෙන තෙක් ඔයගලන්ට සුබ දවසක්. ආයුබෝවන්.